අද අපි කතා කරන්නේ ගණිතයේ තියෙන ටිකක් විශේෂ දෙයක් ගැන. ඒ තමයි අපිට මොකක් හරි සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදන්න පුළුවන්ද කියන දේ. ඒ වගේම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදුවම පිළිතුර අනන්තයේද කියන දේ පිළිබඳව. ගණිතයේදී අපිට සංඛ්‍යාවක් තව සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. ඒක සාමාන්‍ය ගණිත කර්මයක්. උදාහරණයක් විදිහට 10 දෙකෙන් බෙදුවාම පිළිතුර 5යි. මේ විදිහටම අපිට සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදන්න පුළුවන්. අපි බලමු එක ටයිප් කරලා මම මෙතන 7 බෙදීම බිංදුව කියලා දෙනවා. අපි පිළිතුර බලමු. එතකොට මෙතන වැටෙනවා cannot divide by 0. අපි බලමු මේක සිරීගෙන් අහලා 7 divide by 0. හරි. එතකොට සිරී කියන්නේ මේක අර්ථ දක්වන්න බෑ කියලා. අපි බලමු ඒ ගැන. අපි දන්නවා මොකක් හරි සංඛ්‍යාවක් ගත්තාම අපි ඒක කුඩා සංඛ්‍යාවකින් බෙදුවොත් අපිට විශාල පිළිතුරක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට 10 එකෙන් බෙදුවොත් 10යි, ඒ වගේම 10.1 බෙදුවොත් පිළිතුර 100යි. ඒ විදිහට අපි බෙදෙන සංඛ්‍යාව කුඩා වෙන්න අපිට ලැබෙන පිළිතුර විශාල වෙනවා. ඒතර අපිට මෙතනින් දැනගන්න ඕනේ මේ බෙදෙන සංඛ්‍යාව බිංදුව වුණොත් අපිට ලැබෙන පිළිතුර කීයද කියලා. අපි මේකට ප්‍රස්ථාරයක් ඇඳලා බලමු. ඒතර 10 කියන සංඛ්‍යාව තමයි අපි බෙදන්නේ. ඒතර අපි බෙදන්නේ කීයෙන්ද? ඒ සංඛ්‍යාව අපිට වෙනස් කරන්න පුළුවන්. ඒක මම x කියලා ගන්නවා. ඒ වගේම අපි x වෙනස් කරද්දී අපිට ලැබෙන පිළිතුර y කියලා ගන්නවා. ඒතර අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් ඒක y 10 බෙදීම x කියලා. ඊට පස්සේ අපි දෙන අගයන් වලට අනුව, ඒ කියන්නේ x අගයන් වලට අනුව y වල ප්‍රස්ථාරයක් ඇඳලා බලමු. මම ඒකට MATLAB යොදා ගන්නවා. මම මේ විදිහට x වලට වැලියු ටිකක් දෙන්නම්. 1 ඉඳන් 100ට යනකම්. ඒ වගේම y වලට දෙන්නම්. අපි දුන්නේ x වල වැලියු ටිකම 1 බෙදීම x කියලා. ඊට පස්සේ අපි බලමු මේක plot කරලා x, y. හරි. එතකොට මේ විදිහේ ප්‍රස්ථාරයක් තමයි අපිට බලා ගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා මෙතන x වල අගය එහෙම නැත්නම් අපි බෙදෙන අගය කුඩා වෙන්න අපිට ලැබෙන පිළිතුර විශාල වෙනවා. ඒ අනුව x වල අගය බිඳුවට එද්දී අපිට පේනවා y වල අගය ඉතා විශාල අගයක්. එතකොට මේ අගය අනන්තයේද කියන දේ තමයි අපිට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඇත්තටම සංඛ්‍යාවක් තවත් සංඛ්‍යාවකින් බෙදෙනවා කියන දේ තේරුම මොකද්ද? අපි කලින් උදාහරණයක් සැලකුවා 10 බෙදීම 2 කියන එක 5ට සමානයි. එතකොට ඒක අපිට මේ විදිහට කියන්න පුළුවන්. 2ව 5ක් ඕනේ 10 කියන එක හැදෙන්න. එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් 2 5 කියන අගෙන් ගුණ කරොත් තමයි අපිට 10 කියන අගය ලැබෙන්නේ. එතකොට අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන්. 5 ගුණ කිරීම 2 සමානයි 10යි කියලා. එතකොට අපි බෙදුවේ 2 කියන සංඛ්‍යාවෙන්. එතකොට මේ ලැබෙන පිළිතුර 2ගේ පරස්පරයේ. එහෙම නැත්නම් ඉන්වර්ස් එකෙන් ගුණ කරොත්. ඒ කියන්නේ 1 යට 2 කියන එකෙන් ගුණ කරොත් අපිට ආපහු 5 කියන එක ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තව උදාහරණයක් ගත්තොත් 5 ගුණ කිරීම 3 15යි. ඒ වගේම මේ 15 කියන අගය අර 3ේ පරස්පරයෙන් ගුණ කරොත් ආපහු 5 කියන එක ලබා ගන්න පුළුවන්. හරි. අපි ඊතර මෙතන බිංදුව කියන එක දැන්. ඒතර 5 ගුණ කිරීම බිංදුව සමානයි බිංදුවයි. බිංදුව කියන එක බිංදුවේ පරස්පරයෙන් ගුණ කරොත් අපිට 5 කියන එක ලබා ගන්න පුළුවන්ද? ඒ හින්දා තමයි අපිට මේක අර්ථ දක්වන්න බැරි. එතකොට අපි 1 බෙදීම බිංදුව කියන එක අනන්තයයි කියලා ගමු. එතකොට අපිට ඒකම ලියන්න පුළුවන් බිංදුව ගුණ කිරීම අනන්තය සමානයි 1යි කියලා. එතකොට මෙතන බිංදුව ගුණ කිරීම අනන්තය කියන ඒවා දෙකක් ගත්තොත් අපිට ඒක මේ විදිහට ලියා ගන්න පුළුවන්. බිංදුව ගුණ කිරීම අනන්තය එකතු කිරීම බිංදුව ගුණ කිරීම අනන්තය. එතකොට මේ බිංදුව ගුණ කිරීම අනන්තය කියන එකක් 1යි. එතකොට ඒකම අපිට ලියන්න පුළුවන් 1 එකතු කිරීම 1 සමානයි 2යි කියලා. අපි මේ වම් පැත්තෙන් අනන්තය කියන එක පිටට ගත්තොත් අපිට ලියන්න පුළුවන් බිංදුව එකතු කිරීම බිංදුව ගුණ කිරීම අනන්තය සමානයි 2යි කියලා. එතකොට ඇත්තට මේ බිංදුව එකතු කිරීම බිංදුව කියන්නේ බිංදුවමයි. එතකොට ආපහු බිංදුව ගුණ කිරීම අනන්තය සමානයි 2යි. එතකොට මෙතනදී 1 සහ 2 කියන සංඛ්‍යා දෙකම බිංදුව ගුණ කිරීම අනන්තය කියන එකට සමාන වෙලා තියෙනවා. ඒක ඇත්තටම අසත්‍යයි. ඒ හින්දා තමයි අපිට මේක අර්ථ දක්වන්න බැරි. ඒ කියන්නේ කිසිම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදලා අපිට අනන්තයයි කියලා ගන්න බෑ. නමුත් ඒක ඉතා විශාල අගයක් කියලා අපිට ගන්න පුළුවන්. ඒතර මම හිතනවා ඔයාලට මේ ගැන යම් අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. මේ වගේම තවත් වීඩියෝ එකක් ඉක්මනටම හම්බෙමු.